සුද්‍රජීවීන් භාවිතා කිරීම තමයි අපි කතා කරමින් ඉන්නේ නේද? රයිට්. එතකොට මට කවුරු හරි කෙනෙක් කියන්න කෘෂිකර්මාන්තයට සුද්‍රජීවීන් භාවිතා කරන ප්‍රධාන අවස්ථා ටික. ප්‍රධාන අවස්ථා ටික කියන්න. මට අහුන්නේ. ජාන තාක්ෂණයේ භාවිතා. ආහා ජාන තාක්ෂණයේ භාවිතා කිරීම. ඊළඟට නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම ඊළඟට කොම්පෝස්ට් සෑදීම. කොම්පෝස්ට් සෑදීමනේ. රයිට්. එතකොට ජෛව පරිබෝධනාශක ලෙස භාවිතා කරනවා. ඕකේ. ජෛව පරිබෝධනාශක ලෙස නේද? රයිට්. එතකොට අපි කොම්පෝස්ට් සෑදීමෙන් කිව්ව නතර කරලා තියෙන්නේ නේ? රයිට්. එතකොට අද අපිට නෑ තෝ ජෛව පරිබෝධනාශක ලෙස භාවිතා කිරීම. ජෛව පරිබෝධනාශක ලෙස භාවිතා කරනවා. ජීවී තනි ශෛලයකින් හෝ ශෛල කිහිපයකින් සෑදී පීවි ඇසර නොපෙනෙන ජීවීන් සුද්ධ ජීවීන් තනි ශෛලයකින් හෝ ශෛල කිහිපයකින් ගොඩනැගී ඇති තනිව ගත්කල පීවි ඇසර නොපෙනෙන ජීවීන්ට අපි කියනවා පැත්තෝ කවුරු කියද සුද්ධ ජීවීන් කියලා කියනවා මේ සුද්ධ ජීවීන් පළමු වරට නිරීක්ෂණය කරන ලැබුවේ කවුරුන් විසින්ද ඇන්ටන් වෑන් ලීවන් හුක් කියලා විද්‍යාඥය නේද රයිට් ඊළඟට පුතේ දුවේ මම කවුරු හරි කෙනෙක් කියන්න මේ සුද්ධ ජීවීන් අපි අහගෙන ඉමු සුත්‍ර ජීවීන් ගත්තයින් පස්සේ සාමාන්‍ය විද්‍යාගාරයේදී ඕගොල්ලන්ට මතක ඇති අපි සුත්‍ර ජීවීන් නිරීක්ෂණය කරාම සුත්‍ර ජීවීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ කීපයකට අපි කතා කරා මොනවද ඒ වෛරස් බැක්ටීරියා ප්‍රොටෝසෝවා ප්‍රොටෝසෝවා ඇසටක් බැට්ට වෛරස් බැක්ටීරියා ප්‍රොටෝසෝවා දිලීර වෙරි ගුඩ් වෙරි ගුඩ් වෙරි ගුඩ් රයිට් අද අපිට කතා කරන්න තියෙන ආදරණීය දරුවනේ වෛද්‍ය විද්‍යාවේදී සුත්‍ර ජීවීන් භාවිතා කිරීම මොනවද අද අපිට කතා කරන්න තියෙන්නේ එතකොට වෛද්‍ය විද්‍යාවේ සුත්‍ර ජීවීන් භාවිතා කිරීම රයිට් එනිවේ අහගෙන ඉන්නකෝ රයිට් හැමෝම මාතෘකාවලිය ගන්න වෛද්‍ය විද්‍යාවේදී සුත්‍ර ජීවීන් ගේ භාවිත මාතෘකාවලිය ගන්න වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍ය විද්‍යාවේදී සුත්‍රජීවීන් ගේ භාවිත වෛද්‍ය විද්‍යාවේදී සුත්‍රජීවීන්ගේ භාවිත මාතෘකාවලිය වෛද්‍ය විද්‍යාවේදී සුත්‍රජීවීන්ගේ භාවිත වෛද්‍ය විද්‍යාවේදී සුත්‍රජීවීන්ගේ භාවිත හරිද පැහැදිලිද රයිට් ඕකේ ගුඩ් මාතෘකාව ලියාගත්තද රයිට් කොහොමද කතා කරන්නේ මාතෘකාව ලියාගත්තද ඔව් සර් වෛද්‍ය විද්‍යාවේදී සුත්‍ර ජීවීන්ගේ බාන හරි එතකොට ඔන්න අද නම් ඕගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න තියෙන දවසක් වෙන්න ඕන ඇයි දන්නවද අද තමයි අපි කතා කරන්නේ ඔය කොරෝනා ගැන ඔය කොරෝනා ප්‍රශ්නේ අපිට ලොකුවට බලපාලා තියෙනවනේ වර්තමානයේ
දැන් කොරෝනා කියන්නේ කවුද? වෛරස් එක. වෛරස්. වෛරස් එක. එතකොට මේ කොරෝනා වෛරස් එකට දැන් ප්‍රතිකාර හොයාගන්න ඕනේ ලෝකයේ මේ වෙනකොට. ලෝකයේ ප්‍රතිකාර හොයාගන්න ඕනේ. දැන් අපේ රටේ හොයාගන්න ඕනේ. වෛරස් වලට බෙහෙත් නැහැ නේද? නැවු නැහැ. වෛරස් වලට බෙහෙත් නැහැ නේද සර්? වෛරස් වලට බෙහෙත් නැහැ. මම මේ කිව්වේ වෛරස් පාලනය කිරීම සඳහා. වෛරස් රෝග පාලනය කිරීම සඳහා මිනිසුන් විසින් එන්නත් නිෂ්පාදනය කරනවා. හරි දැන් කියව බලන්න ලංකාවේ මොනවද අපි නිර්මාණය කරපු එන්නත්? ලංකාවේ අපි එන්නත් නිර්මාණය කරන්නේ නැහැ. ඈ? ලංකාවේ කොරෝනා වලට බෙහෙත් එකක් තාම හදලා නැහැ. ලංකාවේ තාම ඇදුවේ නැහැ නේ. ඒ වුණාට මාධ්‍යෙන් පහු ගිහින් ඔය ඔතන පැණියක් ගැන කතා කරන්නේ. ධම්මික පැණි. ධම්මික පැණි. ධම්මික පැණි. මොන පැණිද නේද? රයිට් එතකොට මෙහෙමයි. ඇත්තරම නම් ඒක අර එක්තරා විදියක ගත්තාම විකාරය මම දකින්නේ. දැන් එතකොට ලෝකයේ මේ වෙනකොට පුතේදුවේ මේ COVID-19 වෙනුවෙන් එන්නත් ප්‍රධාන වශයෙන් ආකාර කීපයක් නිර්මාණය කරලා තියෙනවා. අන්න මේ වෛද්‍ය විද්‍යාවට අපි සුත්‍ර ජීවීන් භාවිතා කරලා තමයි ඒ එන්නත් හදන්නේ. හරි අපි ඉස්සරහට කතා කරමු. ඒවට කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා. ප්‍රතිජීවක ප්‍රති ඖෂධ අපි නිර්මාණය කරනවා. මේ සුත්‍ර ජීවීන්ගේ ඇටැක් එකක් නේ දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ මුළු සමස්ත ලෝකයේම වහගෙන සමස්ත ලෝකයේ සියලු මිනිසුන්ට සහ සතුන්ට දැන් ඊයේ නිවුස් එකක් යනවා නේද සතුන්ටත් මේක වැළඳෙනවා කියලා නේ සතුන්ටත් ඒක ලොකු විදියකට බලපානවා කියලා තියෙනවා දන්නවද නිවුස් එක රයිට් බැලුවේ නැද්ද BBC නිවුස් එකෙන් බලන්නේ නැද්ද ඔබ එහෙම නම් දන්නේ නැහැ නේද එතකොට අහන්න කතා කරන්න ඕනේ එතකොට ඒ නිවුස් එක දන්නේ නැද්ද ඊයේ නිවුස් බැලුවේ නැද්ද ලෝකයේ බොහෝ රටවල් වල දැන් සතුන්ට විවිධ සතුන්ට මෙන්න මේ කියන COVID-19 වෛරස් එක ආසාදනය වෙමින් තියෙනවා. එතකොට ඒක භයානක තත්ත්වයක් පුතේ. හරිද? මොකද අහිංසක සත්තු එවුන් දන්නේ නැහැ මේ මොනවද වෙන්නේ කියලා නේද? හරි එතකොට මෙන්න මේ කියන මේ ඖෂධ නිර්මාණය කිරීමට අපි වෛද්‍ය විද්‍යාවේදී පුතේ සුත්‍ර ජීවීන් පුදුමාකාර තරම් භාවිත කරනවා. මොකද සුත්‍ර ජීවීන් තමයි අපිට ගොඩාක්ම ඖෂධ නිෂ්පාදනය කිරීමේදී අපි භාවිත කරන්නේ රයිට් එතකොට පුතේ දුවේ ඕගොල්ලන්ට අපි කතා කරන්න යනවා අද අන්න ඒ වෛද්‍ය විද්‍යාවේදී කොහොමද සුත්‍ර ජීවීන් භාවිත කරන්නේ කියලා පළවෙනි ක්‍රමවේදය තමයි පුතේ දුවේ මොනවද ප්‍රතිජීවක නිපද වීම මොනව නිෂ්පාදනය කිරීමද පළවෙනි කාරණාව කියන්න බලන්න ප්‍රතිජීවක නිෂ්පාදනය ඊළඟට අපි වෛද්‍ය විද්‍යාවේදී සුත්‍ර ජීවීන් භාවිත කරනව දරුවනේ මොනවටද ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම මොනව නිෂ්පාදනය කිරීමද ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍ය විද්‍යාවේදී සුත්‍ර ජීවීන් වෛද්‍ය විද්‍යාවේදී සුත්‍ර ජීවීන් විවිධ ලෙඩ රෝග සුව කිරීම සඳහා
വൈദ്യ വിദ്യാവേതിക്കോ വൈദ്യ വിദ്യാവേതി ശുദ്രജീവി വിവിധ ലഡരോഗ സുഖകിരീമ സദഹാ ഭാവിതാ കരായി വൈദ്യ വിദ്യാവേതി ശുദ്രജീവി വിവിധ ലഡരോഗ സുഖകിരീമ സദഹാ ഭാവിതാ കരായി വിവിധ ലഡരോഗ സുഖകിരീമ സദഹാ ഭാവിതാ കരായി റൈറ്റ് പുതേദുവേ හොඳට මතක තියාගන්න අපි සුත්‍ර ජීවීන් භාවිතා කරනෝ විවිධ ලෙඩ රෝග සුව කිරීම ලියන්න එක කළු පෑනින් ලියන්න එක කළු පෑනින් ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිජීවක නිපද වීම දෙක ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම දෙක ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම right ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම තුන ප්‍රතිදූලක නිපද වීම ප්‍රතිදූලක නිපද වීම ප්‍රතිදූලක නිපද වීම ප්‍රතිදූලක නිපද වීම right ප්‍රතිදූලක නිපද වීම right දරුවනේ කවුරු හරි කියන්න බලන්න මට අපි වෛද්‍ය විද්‍යාවේදී සුත්‍ර ජීවීන් භාවිතා කරන ප්‍රධාන ආකාර තුන ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම ප්‍රතිදූලක නිපද වීම ආහා රයිට් අපේ මෙයා කියව බලන්න කවුද බිනිති කියව බලන්න බිනිති කියව බලන්න හැමෝටම ඇයි නායියේ බිනිති කියන බලන්න බිනිති කලුතර ආ දිනෙත් මිනේද රයිට් අසින්සා අසින්සා කියන බලන්න ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම ප්‍රතිදූලක නිපද වීම ආහා වෙරි ගුඩ් අසින්සා ඔයා කොහෙද සර් මං කන්තලේ ආසින්ස නම ආසින්ස නාද ආසින්ස ආසින්ස ආ රයිට් ඕකේ පැට්ටෝ වෙරි ගුඩ් අපේ මෙයා කියව බලන්න කවුද මේ මෙත්මි කියව බලන්න ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම ප්‍රතිදූලක නිපද ඉමල්කද ඔයා ඔව් සර් වෙරි ගුඩ් ඔයා කොහෙද පුතේ කියවල් පුතේ ඇහෙනවද ඔව් සර් නෙතුෂා කියන බලන්න නෙතුෂාද අනේ හෙන්න ඒක නෙතුෂ නෙතුෂ සර් නෙතුෂ වෙරි ගුඩ් නෙතුෂ ඔයා කොහෙද ගෙවල් හෙන්න සර් මං කුලියා පිටියේ පන්නල අපේ මේ කුරුණෑගලනේ වෙරි ගුඩ් එතකොට පුතේ මට කියන්න බලන්න වෛද්‍ය විද්‍යාවේදී අපි සුත්‍ර ජීවීන් භාවිතා කරන ප්‍රධාන ආකාර තුන ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිශක්තිකරණ එන්නත් නිපද වීම ප්‍රතිදූලක නිපද වීම වෙරි ගුඩ් අනුමාත්‍රකාව අපි ගනිමු පුතේ දුවේ ප්‍රතිශක්ති සෝරි මේ ප්‍රතිජීවක නිපද වීම කියන කාරණා ප්‍රතිජීවක නිපද වීම අනුමාත්‍රකාව ගන්න ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිජීවක නිපද වීම right ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිජීවක නිපද වීම හරි ප්‍රතිජීවක නිපද වීම ප්‍රතිජීවක
ශරීරයට අහිතකර රෝගකාරක විනාශ කිරීම ශුද්ධ ජීවියෙකු වෙනස් කිරීමට වඩපණ කිරීමට යොදාගන්න රසායන ක්‍රියාව ඒකට මේ ඖෂධයට මෙහෙමයි දැන් මෙන්න මේ කාරණාව පොඩ්ඩක් ගමු අපි මේ කාරණාව පොඩ්ඩක් ගමු දැන් මෙන්න මේක උනේ මීට අවුරුදු ගානක් ස්කොට්ලන්ත දාතික ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා කරපු පර්යේෂණය මේකයි උනේ දැන් ඔන්න මේකයි කාරණාව හොඳට ආගන්නකෝ එක්තරා පුද්ගලයෙක්ගේ ආවා බැක්ටීරියා ආසාදනයක් ආවා මොන ආසාදනයක්ද ආවේ බැක්ටීරියා ආසාදනයක් දැන් ඔන්න මගේ බැක්ටීරියාවක් හරි සූත්‍ර ජීවියෙක් ආසාදනය වුණා මගේ මෙතන දඩයක් වගේ හැදුණා අපි හිතමු දැන් මට මෙතන ඉන්න කෙනා අඳුන ගන්න බෑනේ මට මෙතන ඉන්න කෙනා අඳුන ගන්න බෑ දැන් ඔන්න අපි හිතමු මේ මෙයා අඳුන ගන්න නම් මම මෙයාගෙන මොකද්ද කරන්න ඕන පර්යේෂණ කරන්න එපා මම මොකද්ද කරන්න ඕන පර්යේෂණයක් කරන්න මම පර්යේෂණයක් කරන්න නම් පුතේ දුවේ මම මේ සුත්‍ර ජීවියා අරගෙන වෙනම වදා කරගන්න මොකද්ද මම කරගන්න ඕන සුත්‍ර ජීවියා අරගෙන වෙනම ඒකට මාධ්‍යයක් තියෙනවා අපි විද්‍යාගාරයේ පාවිච්චි කරන පෙට්‍රිඩීසිය කියන උපකරණයක් මොකක්ද අපි පාවිච්චි කරන උපකරණය පෙට්‍රිඩීසිය පොඩි දීසිය පෙට්‍රිඩීසිය හොඳටම දීසිය රයිට් එතකොට සුත්‍ර ජීවීන් වගා කරන්න නම් අපි මේ සුත්‍ර ජීවීන් වගා කිරීම සඳහා මොකක්ද දාගන්න ඕන අපි පුතේ දුවේ මෙන්න මේ වගේ රෝපණ මාධ්‍යයක් දාගන්න ඕන මොකක්ද අපි දාගන්න ඕන රෝපණ මාධ්‍යයක් කරගත්තා දැන් මම මේක උඩින් බැලුවාම ඔන්න ඔය වගේ උඩින් බැලුවාම මේක මම උඩින් බලන්නේ දැන් හොඳට අහගෙන ඉන්න හරිද මේක හරියට වටන තරම් තේරෙන්නේ නැත්නම් කියන්න හරිද කොහොම උඩින් බලන්න මෙන්න දැන් අර බැක්ටීරියා උඩට වර්ධනය වෙලා හොඳට හැදිලා ඉන්නෝ හරිද හොඳට හැදිලා ඉන්නෝ බැක්ටීරියා උඩට මෙන්න වැඩි බැක්ටීරියා උඩට හොඳට හැදිලා ඉන්නෝ කොහොම එතකොට පුතේ දුවේ මේ බැක්ටීරියාව ටික මෙහෙම හැදිලා ඉන්නකොට මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් දැක්ක පොඩි ප්‍රශ්නයක් වෙනවා මේක ඇතුලේ. දවස් කීපයක් යනකොට පුතේ දුවේ මෙන්න මේ බැක්ටීරියාව භාගයක් මැරිලා මේ පැත්තේ. මේ පැත්තට යකා ගහලද? මේ කල්පනා කරන්න. මේ පැත්තේ බැක්ටීරියාව ටික මැරිලා. මේ පැත්තේ බැක්ටීරියාව ටික මොකද්ද වෙලා තියෙන්නේ? මැරිලා. මැරිලා. එතකොට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කල්පනා කරා මේ ඒ පැත්තේ බැක්ටීරියා උඩක ඉන්නවා බී පැත්තේ බැක්ටීරියා උඩක මැරිලා මෙයා කල්පනා කරා මේක වෙන්න බැරි වැඩක් නේ මේක වෙන්න බැරි වැඩක් දැන් අනිත් පැත්තේ කට්ටිය රන්නේ නැහැ මේ පැත්තේ කට්ටිය රන්නේ මෙයා මේකට හොයනවා දැන් මේ මැරුනේ ඇයි බලනකොට පුතේ දුවේ මෙන්න මේක ඇතුලේ
වෙනත් සුත්‍ර ජීවි කාණ්ඩයක් වර්ධනය වෙලා තියෙනවා. කවුද හැදිලා තියෙන්නේ? වෙනත් සුත්‍ර ජීවි කාණ්ඩයක් හැදියා. දැන් මෙන්න මේ සුත්‍ර ජීවි කාණ්ඩය විසින් මෙන්න මේ හිටපු බැක්ටීරියාවන්ට මොකද කරලා තියෙන්නේ? ප්‍රහාරයක් එල්ල කරලා. ඒ කියන්නේ මේගොල්ලෝ පුතේ දුවේ මෙන්න මේ සුත්‍ර ජීවීන් ටික මේ බැක්ටීරියාවන්ට විස රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරනවා. තේරුණාද කියලා කාරණා? විස රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරනවා. එතකොට මේ බැක්ටීරියාව ටික මැරුණානේ. මේ බැක්ටීරියාව ටික මැරුණා. එහෙමනම් දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න මගේ අතේ තුවාලයක් තිබුණේ බැක්ටීරියා ආසාදනයක් නිසා. තේරුණාද කියලා කාරණා? මේ බැක්ටීරියාව නිසානේ මගේ තුවාලයක් ආවේ අතේ. හරි. දැන් එහෙමනම් මෙන්න මේ කියන x කියන මේ සුත්‍ර ජීවියා විසින් ශ්‍රාවය කරන මේ x කියන සුත්‍ර ජීවියා විසින් ශ්‍රාවය කරන අපි හිතමු මොරයම් හෝ සංගතයක් තියෙනවා. අපි හිතමු එයා ශ්‍රාවය කරන ඉසෙට් කියලා රසායනික සංයෝගය. මේ ඒක ශ්‍රාවය කරපු නිසානේ මේ සුත්‍ර ජීවීන් ටික මැරුණේ. මේ ඉසෙට් කියන මෙන්න මේ රසායනික ද්‍රව්‍ය අරගෙන මම අතේ ගාගත්තොත් මගේ බැක්ටීරියා ලෙඩේ හොඳ වෙනවද නැද්ද? හොඳ වෙනවා. අන්න එතකොට මේ සුත්‍ර ජීවි කාණ්ඩයක් නෙමේ x කියන්නේ සුත්‍ර ජීවි කාණ්ඩයක් නේ. තේරුණාද? මට හුන්නේ. හොඳ වෙනවා. හරිද මේ x කියන්නේ සුත්‍ර ජීවි කාණ්ඩයක් නේ. හරිද? මේ x කියන සුත්‍ර ජීවි කාණ්ඩය විසින් මේ a කියන සුත්‍ර ජීවි කාණ්ඩය මරන් අඩපණ කරන්න මේ ඉසෙට් කියන සංයෝගය ශ්‍රාවය කරානේ. තේරුණා කියන කාරණා? මේ ඉසෙට් කියන සංයෝගයට අපි කියනවා පුතේ දුවේ ප්‍රතිජීවක. මොකක් කියලා කියනවද? ප්‍රතිජීවකයක් කියලා කියනවා. ඇන්ටිබයොටික් කියලා කියනවා. සුත්‍ර ජීවි කාණ්ඩයක් විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට හෝ තවත් සුත්‍ර ජීවි කාණ්ඩයක් විසින් ශ්‍රාවය කරන ලබන රසායනික සංයෝග වලට අපි කියනවා මොනවා කියලාද? අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අපි කියන මොකක් කියලාද? ප්‍රතිජීවක කියලා කියනවා. මොනවා කියලා කියනවද පුතේ දුවේ? ප්‍රතිජීවක. නිතුෂ මට කියන්න බලන්න ප්‍රතිජීවකයක් කියන්නේ මොකක්ද කියලා හැමෝටම වැහෙන හයියෙන් කියන්න බලන්න. එක් සුද්ධ ජීවියෙකුගේ දේහය තුල නිපද වී වෙනත් සුද්ධ ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක හේවත් ඇන්ටිබයොටික්ස් ලෙස හැඳින්වේ. හර්ෂණ ඔයාගේ මයික් එක ඔෆ් කරගන්න හර්ෂණ. අපේ මදුක ඔයාගේ මේ මයික් එකත් ඔෆ් කරගන්න. රයිට්. මට කියන්න බලන්න අපේ දිනිති ආක්ෂි නේද? දිනිති ආක්ෂි අකාශිකා. දිනිති එයාට ඇහෙනවද මාව? ඇහෙන්නේ. රයිට්. මේ අපේ මයික් ඔන් වෙච්ච අය හැමෝම ඔෆ් කරගන්න. ඉමාෂා ඔයාගේ මයික් එක ඔෆ් කරගන්න. මට ඒ අතර තුන chat එකට දාන්න ඕගොල්ලන්ගේ නම ටග් ගාලා මම ප්‍රශ්න අහන්න. රයිට්. වෙරි ගුඩ්. අපේ නේතුෂ ගොඩක් හොඳයි. තව කවුද? අසින්ස කියන්න බලන්න අසින්ස. අසින්ස. ආරයි. කවුද අපේ අයන්ස? අයන්ස උමාෂි නේද? අයන්ස උමාෂි. කියන්න බලන්න. දේ හේතුන නිපද වී වෙනත් සුදු ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක ලෙස හැඳින්නේ. වෙරි ගුඩ්. පුතේ ඔයා ගෙවල් කොහෙද? කැලණිය. කැලණිය නේ. රයිට්. වෙරි ගුඩ්. තිසුලි. තිසුලි කියන්න බලන්න පුතේ. මොකද්ද ප්‍රතිජීවකයක් කියන්නේ? තිසුලි. තිසුලි නැද්ද? තශිලා කියන බලන්න තශිලා.
විනාශකිරීමට හෝ අඩපණ කිරීමට යොදාගන්න රසායනික ද්‍රව්‍ය. Very good. ඉසුරු කොහෙද ඔයා ගේවා? ගල්ගමු. ගල්ගමුවේ. කුරුණෑගල නේද? ඔව් සර්. Very good. Very good. Very good. Right. ආදරණීය දරුවනේ හැමෝම ලියන්න ප්‍රතිජීවක නිපදවීම මාතෘකාව ගත්තද ප්‍රතිජීවක නිපදවීම? ඔව් සර්. ඔව්. ඒක යටතේ ලියන්න රතු පෑනෙන් ලියන්න ඒක යටතේ. ඒක යටතේ ලියන්න රතු පෑනෙන්. ප්‍රතිජීවකයක් යනු රතු පෑනෙන් ලියන්න ප්‍රතිජීවකයක් යනු කියලා පුතේ මෙන්න මේ ටික රතු පෑනෙන් ලියන්න මේ තද කළු පාට අකුරින් මුද්‍රිත වෙච්ච ටික රතු පෑනෙන් ලියන්න හරි සර් හරි සර් හරි සර් හැමෝම ලියලි වලද ඔව් රයිට් කියන්න බලන්න කවුද අපේ නම ඒවල තිබුණා රයිට් තිසුලි කියන්න බලන්න තිසුලි ජීවි නිපදවී ඇත්න වෙනත් සුද්‍රජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක ඇන්ටිබයොටික්ස් ලෙස හඳින්වේ. Very good, very good, very good. Right. එතකොට පුතේ දුවේ මෙන්න බලන්න ඊගාව කාරණාව. දැන් මේ දිලීර සහ බැක්ටීරියා යන සුද්‍රජීවී කාණ්ඩක ප්‍රතිජීවක යොදා ගැනීම මේ නිපදවීමට යොදා ගන්නවා. ඔන්න විභාගෙන අහන පොයින්ට් එක. හරිද? එතකොට දැන් මෙන්න මේ ප්‍රතිජීවක කියන දේවල් නිර්මාණය කරන්න අපි භාවිතා කරන සුත්‍රජීවී කාණ්ඩ දෙක කවුද? කවුද? දිලීරයි බැක්ටීරියා. දිලීර. කවුද? දිලීර. අනිත් එක්කෙනා තමයි කවුද? බැක්ටීරියා. බැක්ටීරියා. මෙන්න මේ කියන සුත්‍රජීවී කාණ්ඩ දෙක තමයි පුතේ දුවේ ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්න. තේරුමාද කියන කාරණා පැහැදිලිද? රයිට්. ඊළඟ තරුව දාලා ලියන කළු පැන්. ඔව් සර්.
ඊළඟ තරුදාලියර කළු පෑනෙන් ප්‍රතිජීවක නිපද වීම සඳහා ප්‍රතිජීවක නිපද වීම සඳහා ප්‍රතිජීවක නිපද වීම සඳහා ප්‍රතිජීවක නිපද වීම සඳහා කළු පෑනේ ලියන්න දිලීර සහ බැක්ටීරියා යොදා ගනි 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 පැහැදිලිද කියන කාරණාව right සහපෝ කියන ප්‍රතිජීවක නිපද වීම සඳහා දිලීර සහ බැක්ටීරියා භාවිත කරයි okay right එතකොට පුතේ දුවේ මෙන්න මේ ප්‍රතිජීවක මගින් අපිට දිලීර සහ බැක්ටීරියා කියන කට්ටිය විනාශ කරලා දාන්න පුළුවන් මරලා දාන්න පුළුවන් හැබැයි කවුද විනාශ කරන්න බැරි අපිට අපිට විනාශ කරන්න බෑ දරුවනේ වෛරස් විනාශ කරන්න බෑ එහෙනම් COVID-19 කියන එක නා ප්‍රතිජීවක මගින් විනාශ කරන්න පුළුවන්ද බෑ COVID-19 අපිට ප්‍රතිජීවක මගින් විනාශ කරන්න බෑ මේක හොඳ මතක තියා right පැහැදිලිද කියන කාරණා තේරුණාද right good ලියන්න පුතේ දුවේ තරුවක් දාලා ඊළඟ තරුව දාලා සාමාන්‍ය පැණි තරුවක් දාලා ප්‍රතිජීවක මගින් ප්‍රතිජීවක මගින් ප්‍රතිජීවක මගින් බැක්ටීරියා සහ දිලීර බැක්ටීරියා සහ දිලීර බැක්ටීරියා සහ දිලීර විනාශ කළ හැකි නමුත් විනාශ කළ හැකි නමුත් බැක්ටීරියා සහ දිලීර විනාශ කළ හැකි නමුත් වෛරස විනාශ කළ නොහැකිය වෛරස විනාශ කළ නොහැකිය වෛරස විනාශ කළ නොහැකිය වෛරස විනාශ කළ නොහැකිය හරිද තේරුණාද ඔව් සර් ඔව් සර් ඒ වෛරස ගින්දර වලටවත් විනාශ වෙන්නේ නැද්ද ගින්දර වලට මෙහෙමනේ පුතේ දුවේ ඇතැම් වෛරස ඉහළ උෂ්ණත්ව වලට විනාශ වෙනවා හැබැයි ඇතැම් වෛරස එහෙම වෙන්නේ නැහැ ඇයි දන්නවද සමහර කට්ටිය ඉන්නවා අපි ගත්තාම උණුදිය උල්පත් වල ඉන්න සුත්‍ර ජීවී කාණ්ඩත් ඉන්නවා හරි එතකොට සමහර සුත්‍ර ජීවී කාණ්ඩ විනාශ වෙනවා සමහර සුත්‍ර ජීවී කාණ්ඩ විනාශ වෙන්නේ නැහැ පාරිද එහෙම ඔරොත්තු දෙන ඔරොත්තු නොදෙන අයත් ඉන්නවා හරි ඊළඟ කාරණාව අපි ගන්නවා right මෙන්න මේ දැන් දිලීර මගින් ශ්‍රාවය කරන නැත්තම් දිලීර ඕ සර් COVID-19 මේ ගින්දරට විනාශ වෙන්නේ නැද්ද එතකොට දැන් මෙහෙමයි ඒ 19 කියන වෛරස් එක COVID-19 කියන එක අපි ගත්තාම ඉහළ උෂ්ණත්ව වලදී විනාශ වීමකට භාජනය වෙනවා හරිද ඊට අමතරව ඔය COVID-19 කියන වෛරස් එක අපි ගත්තාම ඇල්කොහොල් වල 70% කියන ප්‍රතිශතයදී විනාශ වෙනවා හරිද මොකද ඔය මේ COVID-19 කියන වෛරස් එකේ තියෙන COVID-19 කියන වෛරස් එක ගත්තාම ඒකේ තියෙන අර ප්‍රෝටීන කොටුවක් තියෙනවනේ DNA හරි RNA හරි දාමයක් යටතේ තියෙන උපතේ ප්‍රෝටීන කොටුව මෙන්න මේ ප්‍රෝටීන කොටුව විනාශ වීමකට වාජනීය වෙයි හරිද මං කියන එක පැහැදිලිද ඔයගලන්ට තේරුණාද කියන කාරණා ඒක සමහර අවස්ථාවලදී ඉහළ උෂ්ණත්වවලදී විනාශ වෙනවා හරිද පස්සෝ දිනාද කො කියන්න අහන්න බය වෙන්න එපා ඔකේ තේරුණ නැත්නම් කියන්න හරිද ඇහෙනවද කියේද පැහැදිලිද පුතේ ඔව් සර් ඔකේ ගුඩ් හරි ඊට පස්සේ තව කාරණාවක් ඕගොල්ලන්ට කියන්න තියෙනවා මෙන්න මේක හොඳට බලා ගන්නකො මෙන්න මෙතන තමයි විභාගයට අහන්නේ හරිද හොඳට අහගෙන මේ දෙන් දැන් පුතේ දුවේ ප්‍රතිජීවක මගින් විනාශ කරනවා මෙන්න මේවා පෙනිසිලින් ඇමොක්සරින් ට්‍රෙට්‍රසයික්ලින් එරිත්‍රොමයිසිලින් වැනි ප්‍රතිජීවක මගින් බැක්ටීරියා විනාශ කරනවා
එතකොට මේ තියෙන ප්‍රතිජීවක වර්ග කිහිපයක්. මොනවද මේ පෙනිසිලින් මොනවද මේ ප්‍රතිජීවක ටික කියන්න බලන්න කවුරු හරි? පෙනිසිලින් ඇමොක්සිලින් එරිතුමයිසිලින් මගෙන් විනාශ කරන්න කවුද? මයිසින් ඇමොක්සිලින් ටෙට්‍රාසයික්ලින් එරිතුමයිසිලින් වැනි ප්‍රතිජීවක මගින් කවුද විනාශ කරන්නේ? ඊළඟට ඉන්නව කවුද? එරිත්‍රොමයිසින්. එරිත්‍රොමයිසින්. මයිසින්. එරිත්‍රොමයිසින්. ඊළඟට ඉන්නව කවුද? ටෙට්‍රාසයික්ලින්. ටෙට්‍රාසයික්ලින්. සයික්ලින්. ටෙට්‍රාසයික්ලින්. ටෙට්‍රාසයික්ලින්. මෙන්න මේ ගොල්ලන් විසින් විනාශ කරන්නේ කවුද? ඔන්න ප්‍රධාන ප්‍රතිජීවක වර්ග හතරක් තියෙනවා. මොනවද ඒවා? පෙනිසිලින්, ඇමොක්සිලින්, ටෙට්‍රාසයික්ලින්. කවුද? බැක්ටීරියා. එහෙනම් අපිට බැක්ටීරියා රෝගයක් හැදුනොත් අපි ගන්න ඕන ඇන්ටිබයොටික් ටික මොනවද? පෙනිසිලින් ඇමොක්සිලින් එරිත්‍රොමයිසින් ටෙට්‍රාසයික්ලින්. දැන් ඕගොල්ලෝ මෙතනින් බහුලව භාවිතා කරන ප්‍රතිජීවකයක් ගැන ඕගොල්ලෝ දන්නව මොකද්ද? ඇමොක්සිලින්. ඇමොක්සිලින්. වෙරි ගුඩ්. දැන් මෙහෙම එකක් කියමු. දැන් ඕගොල්ලන්ට පොඩි කැස්සක් හැදෙනවා. හෙම්බිරිසාව හැදෙනවා. අම්මේ ඉන්න බෑ බයයි දැන් නම්. ඊට පස්සේ වෛද්‍යතුමා ගාවට ගියාම වෛද්‍යතුමා මොකද කරන්නේ? කරලක් දෙනවා. නිල් පාටයි කහ පාටයි වගේ කරලක් දෙනවා. මොනවද බෙන්සිලින් දුන්නා ඇමොක්සිලින් දෙනවා එරිත්‍රොමයිසින් නැත්නම් ටෙට්‍රාසයික්ලින් වගේ ඊට වඩා ලොකු එකක් දෙන්න ડોසේජ් එක වැඩි කරන්න එතකොට මුතේදී ඔන්න හරි ගියා ඒ කියන්නේ මේ ඇන්ටිබයොටික් ටික මොකද කරේ යා මාරු කර කර හරි දෙනවා බලන්න අන්න බැක්ටීරියාව විනාශ වෙනවා තේරුණාද එතකොට අපිට හොඳක් වෙනවද නැද්ද අපිට අපි යහපත් අත්දැක ගන්නවද නැද්ද යහපත් අත්දැක ගන්න පැහැදිලිද අන්න එහෙමනම් එයා බැක්ටීරියා විනාශ කරන්න භාවිතා කරලා දුන්නේ කවුද මොනවද ප්‍රතිජීවක ටිකක් දුන්නේ ඇන්ටිබයොටික් ටික. එහෙමත් හොඳ වෙන්නේ නැත්නම් ඔන්න දොස්තර මහත්තයා කියනවා මේකනම් හරියන්නේ නැහැ කොරෝනාද දන්නේ නැහැ. ඔයා PCR එකක් ඇන්ටිජන් එකක් කරගන්න කරුණාකරලා ඔයා ඇඩ්මිට් වෙන්න නිරෝධායනීය වෙන්න. ඊට පස්සේ ඔන්න පොසිටිව් වුණොත් වැඩේ කචල් බචල් වෙනවා. හරිද? ඊට පස්සේ බ්ලා බ්ලා බ්ලා. රයිට් එතකොට ඒ නිසා අන්න මෙතන ඉන්න අපිට ඔයගේ අහිතකර බලපෑමක් තියනවද? මේ බෙහෙත්වලද? ඔව් සර්. මෙහෙමයි. මම කියන්නේ නැහැ කියලා. අපි සිරුරට ගන්න වෙනස් දෙයක් මේ සිරුර කියන්නේ ස්වභාවිකව නිර්මාණය වෙච්ච දෙයක්. එතකොට මේ ස්වභාවික දේ ඇතුළට අපි ආටිෆිෂියලි දෙයක් එකතු කරනවා. ඕගොල්ලෝ හදාගෙන යන පරිප්පුවකට අර නෝ ඇන්ටිගේ පැකට් එක දානවා වගේ වැඩක් නේ. එතකොට රස වැඩි වෙනවා තමයි. නමුත් අපේ සිරුරට අහිත කරවෙන්න පුළුවන්. එතකොට මෙව්වා පුදේදුවේ අපේ ජාන වලට බලපෑම් ඇති කරනවා. මම කියන්නේ නැහැ කියලා. හරිද අපේ ශ්වසන පද්ධතියට යම් රුධිර සංසරණ පද්ධතියට වෙන වෙන කාරණා වලට බලපෑම් ඇති කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට අපි කියන්න ඇත්තම නම් අපි ඇත්තම මම මේ වෙනකොට තුන්වෙනි මාත්‍රාව ගත්තේ නෑ. තාම. බය නැතුව මම වගකීමෙන් කියනවා. මම ගත්තේ නෑ. මොකද ගණිපු අයට බෑඩ් ඩිෆෙක්ට් තියෙනවා ගොඩක්. මම දන්නේ නෑ ඒකේ කොයි තරම් සාර්ථකද කියන කාරණාව රෞඛ්‍යම් මේවකින් කියනවා. එතකොට දැන් අවුරුදු 12ට වඩා වැඩි ඕගොල්ලන්ට දැන් විදිනවා. උදේදී සයිනෝෆාම් එක ඉස්සෙල්ලා ගත්තා ඊට පස්සේ අපි මොනවාද ෆයිසර් ගන්නවා ඊට පස්සේ තව බූස්ටර් කියලා එනවා ඒත් එන්නේ ෆයිසර් එකමයි ඉතින් ඒ එන්නත් ගහනකොට
අපිට අපේ සිරුරට පොඩි පොඩි යම් යම් බලපෑම් ඇති වෙනවා ඇත්තටම නැත්තේ නෑ හරිද ඉතින් ඒ නිසා අර ගොඩක් බලපෑම් මොනවද සර් හරිද ඒ බලපෑම් මොනවද සර් සයිඩ් ඉෆෙක්ට් වෙනවා දැන් අපිට මට සීනි තියෙනවා මට වකුගඩු රෝගයක් තියෙනවා අන්න ඒ කිඩ්නි වලට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හරිද ඊට පස්සේ හાર્ට් patient කෙනෙක් නම් එයාගේ heart blood pressure එක වැඩි වෙන්න පුළුවන් ඒතොර ස්නායු දුබලතා එනවා දැන් මම දන්න කෙනෙක් කියනවා මට එයාගේ ඇස්පෙනීම ටිකක් දුර්වල වුණා ඒතොර ඒ වගේ සිදුවීම් අපි අහලා තියෙනවා එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නමුත් සෞඛ්‍යංශයෙන් මගේ හොඳම වෛද්‍ය යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මම උන් දෙන්නටම කෝල් කරලා ආවා මචං මේවයි මේ තුන්වෙනි එක ගානවා මේවයි මොකද කරන්නේ මචං මම ගැහුවෙත් නෑ උඹට ඕන නම් උඹ ගහපන් මේක අරුබුදයක් තියෙනවා කියලා කියනවා එතකොට එක පැත්තකින් එහෙම මාත් මොකද මේත් එක්ක එකට ඉගෙන ගත්ත මගේ යාළුවෝ ඉන්නෝනේ එතකොට එහෙම නැත්තේ නෑ කියන්න පුළුවන් මේ එන්නත් මේ මේ සෝරි මේ ප්‍රතිජීව ගන්න කොටත් මේවේ බලපෑමක් නැත්තේ නෑ බලපෑම් තියෙනවා හරිද එතකොට පුතේතුවේ හරිද අපි මේ මම කතා කරමින් හිටිය මෙන්න මේ ප්‍රතිජීවක මගින් මොනවාද පුතේතුවේ අපි ගත්තාම බැක්ටීරියාව විනාශ කරන්න පුළුවන් රයිට් අපිට හෙට විදිනවා කියලා දාන්න මොකෝ ආදීෂ ඔයයි බය වෙලා ඉන්නේ මෙහෙමයි බය වෙන්න නම් ඉතින් එපා විද ගන්නනේ ඔක අර විද්ද නැතුනොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ right පැහැදිලි right එතකොට මෙන්න බලන්න කතාව පෙනිසිලින් ඇමොක්සිලින් ට්‍රෙට්‍රසයික්ලින් එරිත්‍රොමයිසින් වැනි ප්‍රතිජීවක මගින් බැක්ටීරියා විනාශ කරන අතර හරිද ග්‍රීසියෝ පුල්වින් මගින් දිලීර විනාශ කරනවා ග්‍රීසියෝ පුල්වින් මගින් මොනවද විනාශ කරන්නේ එතකොට දිලීර දිලීර පුතේතුවේ ඔය බෝඩ් එකේ තියෙන කාරණාව ලියාගන්න ඉක්මනට ඔය බෝඩ් එකේ තියෙන කාරණාව රතු පැහැ රතු පැහැ නේද අවුද විනාශ කරන්නේ දිලීර දිලීර ග්‍රීසියෝ පුල්වින් මගින් පුතේතුවේ දිලීර විනාශ කරනවා ඒකත් ලියා ගන්න ඉක්මනට ඒකත් ලියා ගන්න
Hari ini berapa itu? Chart katakan itu. Good. Right. Then wibawa kita hanya komat dana itu. Wibawa kita hanya putih itu. Mana memang wibawa kita hanya. Wibawa kita hanya apa? Hari itu. Amoxicillin makin dili ini binasa kerai. Hari itu berapa itu? Berapa? Amoxicillin makin kau tu binasa kerana? Berapa? Bakteria. Bakteria. Itu kau dah dili ini binasa kerana kau rugi sendir. Greetia Greetia kau dah apa ni tuh sih? Kyo malah noy tika? Amat terjadi rumah terjadi tika tak kalah kian bar kau gay. Scotland tu jadi ke Alexander Fleming nam Vidya Atnya Visin Palamu Pratijiva ka bana penicillin mulwarat soya gan nala di. Eme Pratijiva kaya penicillium notatum dilire makin nipodunule be. Very good. Api Palamu hari deh. Untuk apa ni? Scotland tu jadi ke Alexander Fleming nam Vidya Atnya Visin Palamu pratijiva kevan penicillin mulwarata soya ganna aladi. Ema pratijiva ke penicillin nonatum dilire magin nipadun labai. Monada patto etakota penicillin nonatum. Kawuda e dilire? Penicillin. Penicillin nonatum. Harida very good. Netusha good. Oya hondai. Right? Etakota oya greek vachanaya. Harida greek vachanaya. ऐसा एक अपने प्रोनाउंस कर गाना बैरुनार कमाक नहीं होते राइट पहले इधर तेरुनार ओसर वेरी गुड ये लगा तारुवा दाल लिया ना रातु पहने तारुवा दाल लिया ना पान करात रातु पहने लिया ना लोके मूल बारंट माइक ऑफ कर गाना कौन कर लांगे लोके मूल बारंट किरिया बिना प्रतिजीव का सोया का मूल्य सोया का मूल्य ना कि अनुकूल ऐसा मैं हूँ आके लोके मूल वाला टा प्रतिजीव का सोया का मूल्य लोके मूल वाला टा प्रतिजीव का सोया का मूल्य लोके मूल वाला प्रतिजीव का सोया का मूल्य अलेक्सेंडर फ्लेमिंग नाम विद्याक्षण अभिषिंबे Alexander Fleming nam vidyaknya abisinbe. Alexander Fleming nam vidyaknya abisinbe. Alexander Fleming nam vidyaknya abisinbe. Alexander Fleming nam vidyaknya abisin be. Eya. Penicillin lesa nam karana labi. Penicillin lesa nam karana labi. Eya penicillin lesa nam karana labi. ये पेनिसिलिन लेसन नाम करने लागी ये पेनिसिलिन लेसन नाम करने लागी राइट ओके पहेदिलीन राइट तेरुना ने इधर चट्टेर दान बालन Right, very good, very good. Right. Ini adalah matru ka agan na pratishakti karna ennat nipadavim. Pratishakti karna ennat nipadavim. Pratishakti karna ennat nipadavim. Right. Pratishakti karna ennat nipadavim. Pratishakti karna ennat nipadavim. Oh, prashna dhe na ode.
ප්‍රතිශක්ති කරන එන්නත් නිපද වීම. ප්‍රතිශක්ති කරන එන්නත් නිපද වීම. කාටද ලියා ගන්න බැරි වුණේ? ලියා ගන්න බැරි වුණේ කාටද? උදේ ඔයාලා ලියා ගන්න බැරි වුණේ දැනකොතනද? Alexander Fleming කියන තැන ඉඳන් ලියන්න බැරි. Fleming, Alexander Fleming. ලෝකයේ මුල් වරට ප්‍රතිජීවක සොයාගෙන ලැබුවේ Alexander Fleming නම් විද්‍යාඥයා විසින් වේ. එය පෙනිසිලින් ලෙස නම් කරන ලදී. එය පෙනිසිලින් ලෙස නම් කරන ලදී. ඔච්චරයි කිව්වේ. අනේ සර් ආයි කියන්නකෝ. ලෝකයේ මුල් වරට ප්‍රතිජීවක සොයාගෙන ලැබුවේ Alexander Fleming නම් විද්‍යාඥයා විසින් වේ. එය පෙනිසිලින් ලෙස නම් කරන ලදී. ඒ පෙනිසිලින් ලෙස නම් කරන ලදී. right. ඊළඟ මාතෘකාව ගන්න ප්‍රතිශක්තිකරණ එන්නත්. ප්‍රතිශක්තිකරණ කරන එන්නත්. එන්නත්. ප්‍රතිශක්තිකරණ එන්නත්. ප්‍රතිශක්තිකරණ එන්නත්. හරි. හොඳට ආගෙන ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා කියන්නේ පුතේ දුවේ අපිට දැන් ඔන්න වර්තමානයේ අපි ඔය ප්‍රතිශක්තිකරණ එන්නත් ගන්න. හරිද? මේක ප්‍රතිජීවක නෙමෙයි. මේක ප්‍රතිශක්තිකරණය. අපේ ඇඟ ඇතුලේ පුතේ දුවේ දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඔන්න අපි මෙහෙම එකක් හිතමු. හරිද? අපේ සිරුරට යම්කිසි හානියක් දැන් අපේ රටට යම් කිසි හානියක් කරන්න වෙන පිටස්තර රටක හමුදාවක් එනවා. එතකොට මේ හමුදාව මරන්න නැත්නම් මේ හමුදාව විනාශ කරන්න අපි කවුද ශක්තිමත් කරන්න ඕනේ? අපි කවුද ශක්තිමත් කරන්න ඕනේ? හමුදාව. අපේ රටේ කවුද ශක්තිමත් කරන්න ඕනේ? රණවීරු. රණවීරු ටික ශක්තිමත් කරනවා. අන්න ඒ වගේ රණවීරුව ශක්තිමත් කරනවා වගේ අපේ ඇඟ ඇතුලේ ඉන්නෝ පුතේ දුවේ පිටස්තර සුත්‍ර ජීවීන්ට පිටස්තර ව්‍යාධි ජනකයන්ට සටන් කරන්න පුළුවන් හමුදාවක් අපේ ඇඟ ඇතුලේ ඉන්නෝ. අන්න ඒ හමුදාව අපි ශක්තිමත් කරන්න ඕන. අන්න ඒ හමුදාව අපි දිරිගන්වන්න ඕන. අන්න ඒ වගේ වැඩසටහනක් අපි කරන්නේ දැන්. ප්‍රතිශක්තිකරණය කියන්නේ ඒකට. ඔන්න බලන්නකෝ ඒක සඳහා ඉස්සෙල්ල මං කාරණාව කියන්නම් ඊට පස්සේ ඕගොල්ලෝ මේ ටික ලියා ගන්න ලියා ගත්තම මම විස්තර කරන්න හරිද පුතේ දුවේ මෙන්න මේ ටික ලියා ගන්නකො හැමෝම හරිද ඊට පස්සේ මම විස්තර කරන්නම් එකින් එක මෙහෙමයි ලියා ගන්න ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස අඩපණ කරන ලද සුත්‍ර ජීවීන් හෝ මියගිය සුත්‍ර ජීවීන් හෝ ඔවුන් විසින් නිපදවන විස රසායනික ද්‍රව්‍ය භාවිතා කරන එතකොට මේ ටික ලියලා ඒ වාක්‍ය ලියලා අඩපණ කරන ලද සුත්‍ර ජීවීන් එන්නත් ලෙස භාවිතා කිරීම කියලා රතු පෑනෙන් ලියනවා. හොඳට අහගෙන ඉන්න. අඩපණ කරන ලද සුත්‍ර ජීවීන් එන්නත් භාවිතා කිරීම කියලා රතු පෑනෙන් ලියනවා. ඒක යටතේ උදාහරණ ලියනවා මොනවද? පොලියෝ, ක්ෂය රෝගය, සරම්ප වැනි රෝග. ඊළඟ මියගිය සුත්‍ර ජීවීන් එන්නත් ලෙස භාවිතා කිරීම කියලා රතු පෑනෙන් ලියනවා. ඊළඟට උදාහරණ ටික ලියනවා නිල් පෑන. විෂහරණය කරන ලද දූලක කියලා ඒක රතු පෑනෙන් ලියනවා. උදාහරණ ලියනවා පිට ගැස්ප කලපටලේ වැනි රෝග. සුත්‍ර ජීවී දේහ කොටස් ලෙස ඉංජිනේරු තාක්ෂණින් නිපද වෙලා ඉන්නත් කියලා ඒක රතු පෑනෙන් ලියලා අනිත් ටික නිල් පෑනෙන් ලියන. තේරුණාද කියලා දුන්නු කාරණා ටික? මම ඊට පස්සේ විස්තර කරනවා එකින් එක. හරිද? right ඉක්මනට ලියා ගන්නකො හැමෝම. රතු පෑනෙන් ලියන කාරණාව නිල් පෑනෙන් ලියන උදාහරණ. ඉක්මන් කරන්න හැමෝම. හැමෝටම තේරුණාද නැද්ද? ඔව් කියලා දාලා තියෙනවා. කො කතා කරන්නේ නැහැ නේ කවුරුවා? තේරුණාද? ඉක්මනට ලියන්.
හරිද ඉවරයිද තාම නැහැනේ අපේ කට්ටි ඉවර නැහැනේ ඉවරයිද ඉවරයි සර් කොහොමද අනිත් අය ඉවරයි සර් ඉවරයි ඉවරයි සර් මොම ඉවරද සර් good හරි දැන් ඔන්න අපි කතා කරමු ඉවරයි සර් ඕ very good finish නේද හරි ඔන්න මුතේ දුවේ මේකයි කාරණා දැන් අපිට මුතේ දුවේ සූත්‍ර ජීවීන් විසින්නේ දැන් අපිට මේ ප්‍රශ්නේ ඇති කරන්නේ දැන් ඔන්න අපි හිතමු මෙහෙම එකක් මෙතන මේ කාරණාව හරියට තේරුම් ගත්තොත් වැඩේ ගොඩ හරිද දැන් ඔන්න අපි ඉන්නවා කියලා හිතමු දැන් ඔන්න අපි ඉන්නෝ හරිද මේ පුද්ගලයා ඉන්නෝ මේ පුද්ගලයා ගත්තාම මේ පුද්ගලයාගේ සිරුර තියෙනෝනේ ඔන්න මේ පුද්ගලයාගේ සිරුර හොඳට ආගෙන එතකොට මේ පුද්ගලයා නිරෝගිමත් ලස්සන ඉඩියා මේ පුද්ගලයාගේ සිරුර හරිද මේ පුද්ගලයාගේ සිරුරට එනම සූත්‍ර ජීවියෙක් ඔන්න සූත්‍ර ජීවියෙක් ආව සූත්‍ර ජීවියෙක් ආවම මේ සූත්‍ර ජීවියා මේ පුද්ගලයාට හානි පමුණවන මේ පුද්ගලයාට හානි ඇති කරන මේ පුද්ගලයාට ලෙඩ ඇති කරන හැබැයි මේ ඇයිගේ ඇඟ ඇතුලේ තියෙනවා පුතේ දුවේ ස්වභාවිකව නිර්මාණය වෙලා වෙනම හමුදාවක් ඉන්නෝ මේ සුත්‍ර ජීවියාව මරන්න. තේරුණා කියන කාරණා. මේ සුත්‍ර ජීවියාව මරන්න වෙනම හමුදාවක් ඉන්නෝ. හැබැයි වැඩේ තියෙන්නේ මේ සුත්‍ර ජීවියාට මේක කරගන්න බෑ. අපි තුමු දැන් මෙහෙම එක. මීලාලා ටිකක් ලොකුවට අඳිමු මේක. ඒකෝ වැඩේ පැහැදිලි. හරිද? දැන් වොන්න මේ පුද්ගලයා ඉන්නෝ. මේ පුද්ගලයාගේ සිරුර ඕක. හරිද? මම මේ මට මේ බබ්බු අඳින්න ටිකක් අමාරුයි. ඉතින් මේ පුළුවන් විදිහට අඳින්න. මම නෑ ලස්සනයි නේ මගේ චිත්‍ර. රයිට්? මගේ චිත්‍ර ලස්සනයි නේ. රයිට්? එතකොට ආගෙන. හායි. එතකොට දැන් වන්න මේ පුද්ගලයාගේ ඇඟ ඇතුලේ හායි හායි ආගෙන ඉන්න. හායි ආගෙන ඉන්න. ඕ සිග්නල් මදි වයාට. හායි ආගෙන ඉන්න. හායි එතකොට දැන් මෙන්න මේ පුද්ගලයාගේ හරිද මේ පුද්ගලයාගේ ඇඟ ඇතුලට එනවා කවුද සූත්‍ර ජීවියෙක් සූත්‍ර ජීවියෙක් මේ සූත්‍ර ජීවියා ඇවිල්ලා හානි පමුණුවා හානි පමුණුවා හැබැයි අපේ ඇඟ ඇතුලේ ඉන්නව දරුවනේ තව සූත්‍ර ජීවි අපේ අපේ ඇඟ ඇතුලේ ඉන්නව වෙනම ප්‍රතිශක්තිකරණ කට්ටියක් ඉන්න දැන් මෙයා ගිහිල්ලා මෙයාව මරනවා හැබැයි මෙයා ඊට වඩා දරුණුයි. මේ පිටින් ආපු එක්කෙනා දරුණුයි. පිටින් ආපු එක්කෙනා වේගවත්. එයා වේගයෙන් මෙයාට පහර දෙනවා. එතකොට අපේ එක්කෙනා මොකද්ද වෙන්නේ? අපේ ඇඟ ඇතුළේ ඉන්න එක්කෙනාට මොකද්ද වෙන්නේ? විනාශ වෙනවා. අපේ ඇඟ ඇතුළේ ඉන්න එක්කෙනා දුර්වල වෙනවා. එතකොට අපිට අපේ නිරෝගීභාවය මොකද්ද වෙන්නේ? අඳුරලා යනවා. කියලා යනවා. හරි. දැන් මේකට විකල්ප තෝරනවා. දැන් අපිට විකල්ප තෝරනවා මොකක්ද නෝ අපි කරන්නේ අපේ මෙයා ඉඳන් කියන අනේ මන් දන්නේ නැහැ එන එක්කෙනා හිතා ගන්න බෑ කලින් කට්ටිය වගේ නෙවෙයි මෙයා ඇවිල්ලා අපිව මරනවා අපිට අමාරුයි අපිට එහෙනම් දැන් අපිට මොකද්ද කියන්නේ අපි මොකද්ද කියන්නේ අපේ හමුදාවට අපේ හමුදාව අපි ට්‍රේනින් කරනවා අපේ හමුදාවට අපි කියනවා අනාගතේ එනෝ සතුරෙක් මෙන්න මේ සතුර මේ වගේ එයයි කඩු කිනිසි නෙවෙයි ගේන්නේ කැලින්ම තුවක් උගේ එහෙනම් දැන් අපේ හමුදාවට අපි දෙන්න ඕන මොනවයි? එයයි ගේන්නේ තුවක්කු නම් අපේ හමුදාවට දෙන්න ඕනක් මොනවයි? කාල තුවක්කු දෙන්න එපැයි. අපි දෙන්න ඕනේ එහෙමනම් බෝම්බ දෙන්න. කල්පනා කරලා බලන්න. අරයයි තුවක්කුවක් අරන් යනකොට අපි බෝම්බ වලින් ගහනවා. ඈත ඉඳලා. එතකොට සතුර මැරෙනවද නැද්ද? මැරෙනවා. සතුර මැරෙනවා. අන්න දැන් අපි කරන්නේ අපිට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. අපි මෙන්න මේ මෙයා ආවේ නැහැ සිරුරට
මේ වගේ කෙනෙක් අඳුන්නලා දෙනවා. අපි කියනවා අඩපණ කරපු එකේ මේ x ව අල්ලා ගන්න. x ව අල්ලගෙන x ව අඩපණ කරමු. x ව අල්ලගෙන මෙන්න මේක ඇතුළට දා ගන්නවා. ඒක ඇතුළට බලෙන් දා ගන්නවා. x ඇතුළට දා ගන්නවා එකේ. එකෙක් දාගෙන උන්ට අම්බානකට ගහනවා. මේ එක්ස්ට්‍රා ගහනවා. ගහලා උගෙන් අහ ගන්නවා උඹේ හැටි කොහොමද? ඌ කියනවා මගේ ගාව මෙන්න මේ මෙතනත් පිහියක් තියෙනවා. මං කකුලෙත් පිහියක් හදවගෙන ඉන්නෝ. මම මගේ උඩ සාක්කුවේ බෝම්බයක් දාගෙන ඉන්නෝ. මම මගේ බෙල්ල එල්ලගෙන ඉන්නෝ වෙන මේ එකක්. අන්න එයාගේ තොරතුරු ටික හොයන්න. දැන් ඒතොර අපේ ඇඟ දන්නෝ අපේ හමුදාව දන්නෝ මේකේ කකුලේ පිහියක් තියෙනවා. මේකේ සාක්කුවේ පිහියක් තියෙනවා. බෙල්ලේ මේ එකක් එල්ලන් ඉන්න ඕන්න දැන් අපේ හමුදාව දන්න. දැන් එක්කෙනෙක් අල්ලගෙන අපි දාගත්තනේ. එයාගෙන් නේද මේක අහගත්තේ. මෙයාගෙන් තමයි අහගත්තේ. දැන් අපේ හමුදාවට අපි දැනුවත් කිරීමක් කරනවා. මෙන්න මෙයාගේ මෙන්න මේ කාරණා ටික තියෙනවා. ඔයාල මෙයාට ගහන්න ඕන මේක කකුල අපා ගන්න ඕන මෙයාගේ කකුලෙන් පිහිය ගන්නකොට ගහන්න ඕන අන්න ඒ වගේ කියනවා. අන්න ඒ වගේ අපි කරේ මේ x කියන සුත්‍ර ජීවියා අඩපණ කරලා මෙයාව සිරුර තුල දාගන්න. එතකොට ඇඟ සූදානම් වෙලා ඉන්නවා. ආන් ඔන්න ඔය වගේ එකක් කියනවා. ආපු හැටි ගහනවා. එතකොට අපි ආරක්ෂා වෙනවද නැද්ද? අපි ආරක්ෂා වෙනවා. අන්න පුතේ දුවේ ඒ ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ගයට අපි කියනෝ මොනවද අඩපණ කරන ලද සුත්‍ර ජීවීන් එන්නත් විදියට දාගන්න. එහෙම දාගන්නේ කොහොමද නැද්ද? හොඳයි. හොඳයිනේ. දැන් COVID-19 වෛරස් එකත් අපි මොකක්ද ගන්නවද කරන්නේ? COVID-19 වෛරස් එක අල්ල ගන්න. අල්ලගෙන එයාව අඩපණ කරනවා. එයාව මෙල්ල කරගන්නවා. ව ඊටපස්සේ හරියට. ඊට පස්සේ එයා මෙල්ල කරගෙන ඉවරලා එයාගේ තොරතුරු ටික ගන්නවා. අරගෙන එයාව භාවිතා කරලා එයාගේ එන්න තක්කය ගන්න ගන්නවා. අන්න ගහගත්තම අපිට මොකද්ද වෙන්නේ? ලෙඩේ හැදෙනවා. ඩිංගිත්තා. ලොකුවටම හැදෙනවද? නෑ. එතකොට ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිකරණය හැදෙනවා. සැබෑ වෛරස් එක ඇඟට එනවා. අපිට ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? අපේ ඇඟ ඇතුලේ හමුදාව රෙඩි වෙලා ඉන්නෝ. අරය වල්ලගෙන ගන්න. තේරුණා කියලා කාරණා පැහැදිලිද? අන්න අඩබල කරලා සුත්‍ර ජීවීන් ටිකක් දාගන්න. අන්න ඒක. ඔව්. කියන්නු දෙ. ඔය දෙන්නේ. දැන් ඔන්න අපි කතා කරමු. ප්‍රශ්න දෙනවා නම් කියන්න පැට්ටෝ. අඩබල කරන ලද සුත්‍ර ජීවීන් එන්නත් ලෙස භාවිතා කිරීම. මොනවාද උදාහරණ? ඉස්සර කාලේ ආව ලේඩක් පොලියෝ රෝගය. ක්ෂය රෝගය, සරම්ප වැනි රෝග. අන්න ඒවට භාවිතා කරන්නේ අපි මොන වගේ එන්නත්ද? කො කියන්න බලන්න. අඩපණ කරනවද අඩපණ කරන ලද සුත්‍ර ජීවීන් එන්නත් ලෙස භාවිත කරනවා. ඊළඟට සමහර වෙලාවට අපි බැට්ටෝ භාවිත කරනවා මියගිය සුත්‍ර ජීවීන් එන්නත් ලෙස භාවිත කරනවා. ඒ කියන්නේ මරලා ඒ සුත්‍ර ජීවියා ඇඟ ඇතුළට දාගන්නවා බලේ. උදාහරණ මොනවද? කොලරාව, ඉන්ෆ්ලුවෙන්සාව, ටයිෆොයිඩ් උන. තේරුණාද කියන කාරණා? පැහැදිලිද කියන කාරණාව? පැහැදිලි සර්. හරි ගුඩ්. ඊළඟට විෂ හරණය කරන ලද දූලකෙන්නත් ලෙස භාවිත කරනවා. ඒ කියන්නේ අර පිටස්තරින් එන සුත්‍ර ජීවියා ඇඟට දාගන්නේ නැහැ. එයා මරලඟට දාගන්නෙත් නැහැ. හැබැයි එයා විසින් ශ්‍රාවය කරන යම් කිසි විසක් තියෙනවනේ. ඒ විස ඇඟ ඇතුළට දාගන්නවා. එතකොට පුතේ අපිට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඊළඟට සුත්‍ර ජීවි දේහ කොටස් භාවිතා කර ජානින්දීය රුධාක්ෂණයෙන් නිපදවන එන්නත් භාවිතා කරනවා. මොනවද ඒ? හෙපටයිටිස් B. තේරුණාද කියන කාරණා? එහෙමනම් දැන් මට අපේ කවුද නෙතුෂ කියන්න බලන්නකො ප්‍රතිශක්තිකරණ එන්නත් ටික හයියෙන් යනකොට මහෙන් නෙතුෂ කියන්න බලන්න නෙතුෂ මොකද්ද ස මට එන්නත් ටික හයියෙන් කියන්න උදාහරණත් එක්ක නෙතුෂ මතක නැද්ද අඩපණ කරන ලද්ද සුද්ධ ජීවීන් එන්නත් ලෙස භාවිත කිරීම නිදසුන් පොලියෝ ක්ෂය රෝගය සරම්ප වැනි රෝග සඳහා දෙනු ලබන එන්නත් අහා මියගේ සුද්ධ ජීවීන් එන්නත් ලෙස භාවිත කිරීම නිදසුන් කොලරාව ඉන්ෆ්ලුවෙන්සාව ටයිෆොයිඩ් උණ වැනි රෝග සඳහා දෙනු ලබන එන්නත් විෂ හරණය කරන ලද දූලක ටොක්සින්ස් එන්නත් ලෙස භාවිත කිරීම නිදසුන් පිටගැස්ම ගලපටලය වැනි රෝග සඳහා දෙනු ලබන එන්නත් රුද්‍රදීවි දේහ කොටස් භාවිත කර ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවන එන්නත් නිදසුන් හෙපටයිටිස් B සඳහා දෙනු ලබන එන්නත ආහ් ගුඩ් පුතේ දුවේ මට අපේ ඉමල්ක කියන්න බලන්න
sorry maduka tejan kiyana balan maduka maduka oyata ahenawada ow sir adapana karana lada shuddha jeevin ennat lesa bhavitha kirima nidasun polio kshaya roge sarampa wani roga sadaha den labuna ennat miyage shuddha jeevin ennat lesa bhavitha kirima nidasun kolarawa influenzawa typhoid una wani roga sadaha den labuna ennat විශාරණ කරන ලද දුලක එන්නත් ලෙස භාවිතා කිරීම නිදසුන පිටගස්ම ගලබඩලය වැනි රෝග සඳහා දෙන් ලබන එන්නත් ශුද්ධ ජීවි දේ කොටස් භාවිතා කරන ජාන ඉංජිනේරු විපදන එන්නත් නිදසුන් හෙපටයිටිස් බි සඳහා දෙන් ලබන එන්නත very good very good හරි පුතේ දුවේ එතකොට දැන් ඔය ටික හරිනේ පැහැදිලිනේ right ඊළඟට මාතෘකාව ගන්න ප්‍රතිදූලක නිපද වීම प्रतिदूलक निपदवीम ප්‍රතිදූලක කියලා කියන්නේ ව්‍යාධිජනක බැක්ටීරියා මගින් නිපදවන ධාරකයාගේ ක්‍රියාකාරීත්වයට හානි පමුණුවන ජෛව රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා දූලක කියලා. මෙන්න මේ දූලක විෂහරණය කරලා අපි නැවත ඇඟ ඇතුළට දාගන්න එක අපි කියනවා ප්‍රතිදූලක කියන එක. ඒ කියන්නේ ලෙඩේ හැදෙන්න කලින් දැන් ඔන්න මෙහෙම කාරණාවක් තියෙනෝනේ. හරිද මෙහෙම කාරණාවක් තියෙනෝනේ. දැන් ඔය චූටි කාලේ කරන වැඩක් තියෙන. මොකක්ද දන්නවද? මම ওই වැඩේ කරලා තියෙන. मगद එතකොට මොකද කියන්නේ? ඒ මං කේලා ගහනවා එන්න පලකට තු 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 තු. එතකොට මොකද වෙන්නේ? ළඟට එනවද? ළඟට නෑ. අන්න ඒක 5 වසරේ දිවිතර කරපු තාචි කුටි වැඩක් තියෙනවා. මොකක්ද දන්නව ඒ වැඩේ? දැන් දවසක් මට ඉස්කෝලේදී කට්ටියක් ගහනවා අම්බානකට. මම මේ ඇත්ත කියන්නේ බොරු නෙවෙයි. මට දැන් කරන්න දෙයක් නෑ. ඉන්ටර්වල් එකේ ගලක් උඩට නැග්ගා. මං කොහොම නගින්න එපා. ගලට චූ දාන්න. හරිද? දැන් මොකෝ කියන්නේ? දැන් මොකද කියන්නේ? सुंदर लमा අපිට ව්‍යාධිජනක බැක්ටීරියා මගින් නිපදවන ධාරකයාගේ ක්‍රියාකාරීත්වයට හානි පමුණවන ජෛව රසායනික ද්‍රව්‍ය වලට කියනවා දූලක කියලා. මෙම දූලක විෂ හරණය කරලා විෂ අඩු කරලා අපේ ඇඟ ඇතුළට දාගන්න එක අපි භාවිතා කරන එක අපි කියනවා ප්‍රතිදූලක කියලා කියනවා. මොන දූලකද පුතේ දුවේ? ප්‍රතිදූලක. Very good. පුතේ දුවේ ඔන්න ඔය තියෙන සම්පූර්ණ වාක්‍ය තුනම රතු පෑනෙන් ලියා ගන්න. උදාහරණ ලියන්න පිට ගැස්ම එන්නත කියලා නිල් පෑණෙන් ඒක ලියන්න තේරුවාද කියපු කාරණාව පැහැදිලිද right ඉක්මනට ලියා ගන්න ඕක
Sir? ජෛව රසායනික ද්‍රව්‍ය දූලක කියලා හඳුන්වනවා මෙම දූලක විචාරණය කර ප්‍රතිදූලක ලෙස භාවිත කරේ නිතසුම් පිට ගැස්මෙන්නද එච්චර හා සර් ඕකේ ලියලා ඉවරයිද ඉවරයි සර් හැමෝම ඉවරයිද හරි සර් හරි සර් හරි සර් සර් කොයි කොටසද ලියන්න කිව්වේ අපහසුවෙන් ඉන්නේ කතා කරේ උණු වතුර දිවි
හරිද? එතකොට අද දවසේ මම ඔබෙන් සමු ගන්නවා රත්තරන් දුවේ පුතේ. අපි ලබන සතියේ ඔයගොල්ලන්ගේ කාර්මික සුදු ජීවි විද්‍යාවේ කොටස පටන් ගන්නවා හොඳේ. එතකොට ලබන සතියේ ඔයගොල්ලන්ට පේමන්ට් එක කරලා පාස්වර්ඩ් එක සහ ඉන්ඩෙක්ස් නම්බර් එක ලැබුණම තමයි එන්න වෙන්නේ. ඉතින් ආදරණීය දරුවනේ අද දවසේ මාගේ ක්ලාස් එකෙන් නම් නිමා කරනවා. ඔබ හැමතෙම සුභම සුභ රාත්‍රියක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන් සර් ඉක්මනින් සර් වේවා. Thank you sir. ඉක්මනින් වේවා. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.